නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කිසිදු තැනක බියක් නැති නිසා අකුතෝ භයෝ යනුවෙන්ද කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත නොකළ යුතු යැයි කියූ නිසා අක්‍රීයවාදෝ යනුවෙන්ද කිසිදු කුහකකමක් නැති නිසා අකුහං යනුවෙන්ද හඳුන්වන මාගේ භාග්‍ය සම්මා සම්බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. අති උත්තමනීය 550 ජාතක පොත් වහන්සේගේ තුන්වෙනි සේරිවාණිජ ජාතක දේශනාව ඉද චේහිනං විරාධේසි සද්ධම්මස්ස නියාමතං චිරං ත්වං අනුතපෙස්සසි සේරිවායංච වානිජෝති. මේ ශාසනයෙහි සඳහම් නියමය සෝවාන් මඟ අලස බව නිසා වරදාගත හොත් ඔබ බොහෝ කලක් සේරිව වෙළෙන්දා මෙන්ය. එහි ඉද චේහිනං විරාදෙහෙසි සද්ධම්මස්ස කියලා කියන්නේ මේ ශාසනයේ සද්ධර්මෙහි නියමය නම් වූ සෝවාන් මඟ වැරදිවෙහි නම් වීරිය අත්හැර නොලැබුවෙහි නම් අවබෝධ නොකරන්නේය නොලබන්නේහි කියන අර්ථය. චිරංත්වං අනු තපෙස්ස කියලා කියන්නේ එසේ ඇති කල්හි ඔබ බොහෝ කාලයක් සෝක කරමින් විලාප දෙමින් තැවෙන්නේය. නැතහොත් අත්හල වීරිය ඇති බැවින් ලෞතරා මග වරද්දාගත් බැවින් බොහෝ කලක් නිරේ ආදී පිද නොයෙක් දුක් විඳිමින් පසු තැවෙන්නේය. වෙහෙසට පත්වන්නේය කියලා තමයි මේකේ අදහස. ඒ කෙසේ දෙයක් කියලා සඳහන් කරනවා සේරිවා යංච වානිජෝ යනු සේරිවානම් ඇති යංවා යනු යම්සේ මේ කියන ලද්දේ වෙයි. යම්සේ පෙර සේරිවා කියන වෙලෙන්දා සුවහසක් වටිනා රන්බඳුනක් ලැබිලත් එය තමා සතුකර ගැනීමට උත්සාහ නොකොට එයින් පිරිුණා තැවුණා එමෙන්ම ඔබද මේ සසුනෙහි විසිදුරුව කළ රන්බඳුනක් වැනි ලෞතුරු මග සෝවාන් මග වීරිය හලබැවින් පසක් නොකරන්නේය. එයින් බොහෝ කලක් තැවෙන්නේය. ඉදින් වීරිය අත් නොහරින්නේ නම් නුවණැති වෙලෙන්දා රන්බඳුන ලබාගත්තාක් මින් මගේ ශාසනයේ නවලෝතුරා දහං ලබන්නේය කියන අර්ථයයි. හැම අතින්ම වෛරයට, ක්‍රෝධයට තව කෙනෙක්ගෙන් පලිගන්නම අපව අපේ සිත් පොළඹවන නිවන් ලෝකයක හැමදාම එදා පටන් අද දක්වා අපේ සිත් මේ වෛරගිනි ක්‍රෝධගිනි වලින් නිමලා අපමණ ශාන්තියකට පත් කරවන මේ ශ්‍රී සද්ධර්මයේ මේ විදියට අහන්න තරම් වාසනාවන්ත වූ පින්වතුනි. දැන් මතක් කළා මේ ගාථාවක් සහ අර්ථයක්. මෙයින් ප්‍රකාශ වෙන්නේ වෛර කිරීමේ ආදීනව සහ එහෙම වෛර කරන්න ගියාම බොහෝ සම්පත් අහිමි වන බව. කපටිකම් වලින්, ඒ වෛරකම් වලින්. එහෙම වුණාම තමන්ට වෙන පාඩුව ඒ පාඩුව සමාන කරනවා වීරිය අත්හැරපු භික්ෂුවකට. ඇයි මෙහෙම ගාථාවක් දේශනා කරන්නේ? කවුද දේශනා කරන්නේ? කුමටද දේශනා කරන්නේ කියලා අපි අතීත සහ වර්තමාන කතාවලින් විමසා බලමු. පින්වතුනි, මේ කතාව සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් තමයි මතු කර දක්වන්නේ. මේ ගාථාව සේරිවාණිජ ජාතක දේශනාවට අදාළයි. අපි හිමීට නිදහස් විමසා බලමු කුමක්ද මෙහි ඇතුළාන්තය කියලා.
පිංගතුනි මේ ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ සවැත්නුවර වෙසෙමින් එක්තරා වීර්‍ය අත්තර භික්ෂුවක් කරභයා තමයි දේශනා කළේ. මේ භික්ෂුන් වහන්සේ සමහර භික්ෂුන් වහන්සේලා වගේ මේ තරම් උතුම් මඟඵල ගෙන දෙන මේ බුද්ධ ශාසනයේ පැවිදිවලා වීර්‍ය අතහැරලා වාසය කරා. ඉතින් බුදු පියාණන් වහන්සේට අනේ භික්ෂුන් වහන්සේලා විසින් මේ භික්ෂුන් වහන්සේ ගැන දැනුම් දුන්නට පස්සේ බුදු පියාණන් වහන්සේ මතක් කරනවා, මහණ ඔබ මෙබඳු මඟඵලගෙන දෙන සසුනේහි පැවිදිව වීර්‍ය අත්හරින්නේ ලක්ෂයක් වටිනා ආරං තැටියෙන් පිරිවුණු සේරිවාණිජයාමෙන් බොහෝ කලක් සෝග කරන්නේය කියලා දේශනා කරනවා. භික්ෂුන් වහන්සේලාත් ඒ කරුණ හෙළිදරව් කිරීම සඳහා බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලපු වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ භවාන්තරයෙන් නැසී ගිය මේ කාරණාව ප්‍රකට කොට දේශනා කරනවා. පින්වතුනි, මේ අතීත කතාව පෙර මෙයින් පස්වැනි කල්පෙහි බෝධිසත්වයන් වහන්සේ සේරිව නම් රට කච්චපුට නම් වෙළෙන්දෙක් වශයෙන් වාසය කළා. කච්චපුට කියලා විස්තර කරන්නේ උරහිසේ දමාගෙන යන අර කිසිල්ලට යටින් බඩු පොදියන මල්ලට. ඉතින් ඒ විදිහට බඩු දාගෙන යන නිසා කච්චපුට කියන වෙළෙන්දෙක් වුණා විය යුතුයි. එහෙමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ සේරිවා කියන ඒ වෙළෙන්දෝ පිරිසක් ගැන සඳහන් කරනවා. ඉතින් අපි බෝධිසත්වයන් වහන්සේ සේරිවා කියන ලෝභී කච්චපුට වෙළෙන්දෙක් සමග තමයි වෙළඳාම් කරන්න යන්නේ. ඉතින් මේ තැනැත්තා සමග නීලවාහිනී කියන ගඟින් එතෙර වෙලා අන්ධපුර නම් නගරයට පිවිසලා ඒ නගරේ වීතිවල දැන් සැරිසරනවා බෙදාගෙන. තම තමන්ට ලැබිච්ච වීතියෙහි බඩු විකුණමින් හැසිරෙනවා. අනෙක් කෙළෙන්දත් තමන්ට ලැබුණු වීතියේ බඩු විකුණමින් හැසිරෙනවා. ඉතින් අර ලෝභී වෙළෙන්දා එම නගරයේ එක් සිටුකොළයකට දැන් මේ වෙළඳාම යනවා. ඉතින් මේ සිටුකොළය බොහොම පිරිහීමට පත් වෙලා තිබ්බ සිටුකොළයක්. එම කුලයේ පුත්‍රයාගේ සොහොයුරන්ද ධනයෙන් පිරිහිලා ගියපු ඒ පවුලක්. ඉතින් කලින් සිටු පවුලක්වත් ඒ ධනයෙන් පිරිහිච්ච මේ පවුලේ එක් දැරියා නිත්තනිය සමග තමයි ජීවත් වෙන්නේ. ඒ දෙදෙනාම අනුන්ට බැල මෙහෙවර කරලා ජීවත් වෙන්නේ. ඔවුන්ගේ ගෙදර මහා සිටුවරයා පරිභෝජනය කරපු රන් තැටියක් ඔය භාජන අතර තිබුණා. ඉතින් බොහෝ කාලයක් පාවිච්චි නොකර නිසා ටිකක් මල බැඳලා තිබුණේ. ඒක රන් බඳුනක් කියලා හොයාගන්න බැරි තරමට. ඉතින් ඔය ලෝභි වෙලෙන්දත් මේ පවුල ඉන්න නැත්තම් මේ මිත්තනිය සහ මිනිබිරි ඉන්න ඒ ගේ අසලෙන් වලලු ගන්න කියමින් ගමන් කරනවා. පින්වතනි, අර දැරියත් ඒක දැකලා අර මිත්තනියට ප්‍රකාශ කරනවා අර පළඳනාවක් මට අරන් දෙන්න කියලා. ඉතින් මේ මිත්තනිය ප්‍රකාශ කරන දිහනිය, අපි බොහොම දුප්පත්. ඉතින් කුමක් දීලාද ඔය පළඳනාව ගන්නෙ? ඉතින් දෙන්න අර තැටිය විතරයි මේ දිහනියට මතක් වෙන්නේ. ඉතින් ඒ තැටියෙන් අපට වැඩක් නැහැ. එනිසේ තැටිය දීලා අපි ගම කියලා මේ දියණිය මතක් කරනවා. ඒ නිසා රමිත්තනියත් වෙලෙන්ද කැඳවලා ආසනයක ඉඳවල නැත්තම් ඉඳ ගන්න පුටුවක් දීලා ඒ තැටිය දීලා කියනවා, මහතාණෙනි මේ තැටි අරගෙන ඔබගේ නැගණියට කිසියම් දෙයක් දෙන්න කියලා. මේ කුඩා දරුවට තමත් දෙන්න කියලා. ඉතින් වෙලෙන්දාත් ඒ තැටිය අතට අරගෙන රන් බඳුනක් කියලා හොඳට තීරුම් ගන්නවා ඒ තැටියේහි අග ඉදිකට්ටකින් සූරලා. නමුත් කැමති වෙන්නේ නැහැ කොච්චර ලෝභද කිව්වොත් මේ වටිනා වූ රන් තැලියට තමන්ගෙන් වලුණු ටිකක් දෙන්න. නමුත් මේක ගන්නත් ඕනේ. ඒ නිසා කිසිවක් නොදී මේ තැටිය ගන්න අදහසින් මේ කිසිම වටිනාකමක් නැහැ, මුදලින් අඩවසක් තරම්වත් වටිනාකමක් නැහැ කියලා අර භාජනේ විම දාලා යනවයන්ට. ඉතින් එකෙකු පිවිසලා නික්මෙච්ච වීතියට අනිත් කෙනාට පිවිසෙන්න අවසර තියෙනවා. ඒ නිසා බෝධිසත්වයන් වහන්සේ මොහු නික්මිලා ගියාට පස්සේ එම වීතියට පිවිසෙනවා. වලලු ගන්න කියලා හැසිරෙනවා. ඉතින් ඔහු අර පැමිණිච්ච නිවස අසලින් ගමන් කරනකොට ඒ දැරිය පෙර පරිදිමර මිත්තණියට ප්‍රකාශ කරනවා.
ඉතින් මෙත්තනිය ප්‍රකාශ කරන දරුවෝ පළමුවෙන් පැමිණිච්ච වෙලෙන්දා තැටි බිම දාලා ගියා. දැන් ඉතින් කුමක් දීලාද ගන්න කියලා. ඒ වෙලාවේ අර දැරිය ප්‍රකාශ කරනවා කලින් ආපු වෙලෙන්දා ටිකක් සැරයි. රළු බස් තියෙන්නේ. නමුත් මේ වෙලෙන්දා නම් බොහොම ලස්සනයි. බොහොම මිහිරියට තමයි කතා කරන්නේ. බොහොම හොඳ පාටක් පේනවා. ඒ නිසා මේ වෙලෙන්දාට දුන්නොත් නම් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ නිසා අර මිත්තණියත් අපි බෝධිසත්ව වෙලෙන්දානන්ට කතා කරලා ඉඳවලා අර තැටිය දීලා කියනවා මගේ මේ මිනිබෙරිය වලල් ටිකක් ගන්න ආසාවෙන් ඉන්න අපිට තියෙන මේ තැටි විතරයි දෙන්න වලල් ටිකක් දෙන්න පුළුවන්ද මේක අරගෙන කියලා. ඉතින් අපි බෝධිසත්ව වෙලෙන්දානෝ අර බඳුන අරගෙන රන් බඳුනක් කියලා දැනගෙන මෑණියනි මේ තැටිය ලක්ෂයක් වටිනවා. මේට පොහොනාව පොහසත්තු නැත්තම් සමාන කරන්න පුළුවන් තරම් බඩු මල් නැග නැහැ. ඉතින් ඒ වෙලාවේ අර ආච්චි අම්මා නිත්තනිය ප්‍රකාශ කරනවා මහදානෙන් නැත්ත වෙලෙන්දානෙනි පළමු ආපු වෙලෙන්දා මේක අඩමස්සක්වත් වටින්නේ නැහැ කියලා බිම දාලා ගියානේ. ඔබගේ පෙනින් තමයි මේක සමහරක් විතර රන් වෙන්නේ නැත්තේ. ඒ නිසා අපි ඔබට මේක දෙනවා. අපිට මොනවා හරි දියක් දීලා රැගෙන යන්න කියලා. බෝධිසත්වයන් වහන්සේ ඉතින් ඒ වෙලාවේ තමන් අත තිබුණේ කහවණු 500යි. ඒ කහවණු 500ක් කහවණු 500ක් වටිනාකමක් ඇති ඒ සියලු භාණ්ඩත් මේ සියල්ලම දීලා නැවත තමන්ගේ ඒ තරාදියයි පසුම්බියයි ගමන් වේදමර කහවණු 8ක ඉල්ලගෙන මෙතනින් නික්මලා යනවා. ඔහු ඉක්මනින්ම ගන්තරට ගිහිලා නැවියාට අර කහවණු 8 දීලා තමන් ගම්බලා යන පිටත් වෙනවා. ඉතින් පින්වතුනි අර ඉබ්බිති අර ලෝභි වෙලෙන්දාත් නැවත ගෙදරට ගොස් අර තැටිය ගන්න අදහසින් අර තැනත්තන්ට කියනවා ඔන්නේ මොන හරි දෙයක් දෙන්නම් මං අර තැටිය දෙන්න කියලා ප්‍රකාශ කරනවා. පින්වතුනි ඒ වෙලාවේ මිත්තණිය මේ වෙලෙන්දාට බැනලා ඔබ අපගේ ලක්ෂයක් වටිනා රැන් තැටිය අඩමස්සක්වත් අගය කරේ නැහැ. ඔබගේ ස්වාමියා හා සමාන දැහැමි වෙලෙන්දෙක් අපට ඒක කහවණු 1000ක් වටින දේවල් දීලා අරගෙන ගියා කියලා මේ ප්‍රකාශ කරනවා. ඉතින් පින්වතුනි ඒක අහලා සුවහසක් වටිනා රන්පතින් මම පිරිහුණා. මේ රන් පාත්‍රය මට නැති වුණා. මට උනේ මහත් හානියක් කියලා මහා බලවත් ශෝකයක් මේ අධික ලෝභී වෙලෙන්දට ඇති වෙලා සිහි එළව ගන්නවත් බැරිව උමුතුව තම අත තිබුණු භාණ්ඩ කහවණු මේ සියල්ලම අරගේ ඉදිරිපිට විසිරුවලා දාලා ඒ ඔක්කොම අතහැරලා දාලා තමන් ඇඳන් හිටපු ඇඳුම් පැළඳුම් ගැනවත් හිතන්නේ නැතුව ඒවත් කඩා දාගෙන තමන්ගේ තරාදියේ දණ්ඩ මුගුරක් කරගෙන බෝධිසත්වයන් වහන්සේ ගියපු පියවර ඔස්සේ පිටත් වෙනවා. ඉතින් ගන්දරට ගිහිල්ලා අර ගඟේ ඔරුවේ නැගලා යන බෝධිසත්වයන් වහන්සේ දැක තොටි අර කතා කරලා කියනවා එම්බා තොටිය නැව ආපහු ගේන්න කියලා. බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කරනවා නෑ අපි යන් ඉගුරට කියලා. ඉතින් අනෙක් වෙලෙන්දයා යන්නා වූ බෝධිසත්වයන් වහන්සේ දකිද්දිම මහා ශෝකයක් ඇති වෙනවානේ මට ඒ රන් තැටි නැති වුණානේ කියලා. ඉතින් මේ ශෝකය කොච්චර බලවත්ද කියලා කිව්වොත් මේ වෙලෙන්දාගේ ඒ ඇතිවෙච්ච ශෝකය නිසාම ලය උණුසුම් වෙලා මුවින් රුධිරය නික්මිනවා. වැවක මඩ වගේ අර නියං කාලෙට පැලෙන මඩ වගේ හදවත පැලිලා යනවා. ඉතින් ඔහු බෝධිසත්වයන් වහන්සේ කෙරෙහි දැඩි ලෙස වෛර වැඳ ගන්නවා. ඉතින් ඒ වෛරයෙන් තමයි ඔහු මරණයට පත් වෙන්නේ. මේක තමයි දේවදත්ත තෙරුන් වහන්සේගේ පළවෙනි වෛර වැඳීම. ඉතින් බෝධිසත්වයන් වහන්සේ දාන ආදී පින්කම් කරමින් කම්මෝ පරිද්දෙන් මිය පරලොව යනවා. ඉතින් සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ විදිහට මේ ජාතක දේශනා වදාරලා අර භික්ෂුන් වහන්සේට මහරහත් බව කුළු ගන්නොමින් චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කරනවා. අවසානයේ ඒ චතුරාර්ය සත්‍ය දේශන අවසානයේදී අර වීරියහල භික්ෂුන් වහන්සේ අග්‍රඵලයේ වූ මහා රහත් භාවෙහි පිහිටනවා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේද ඒ දේවදරුන්ගේ ඒ වස්තු වදාර අනුසන්දි ගලපවනවා. පින්වතුනි එදායේ නුවණ මඳ වෙලෙන්දා මෙදා දේවදත්ත තෙරුන් වහන්සේ නුවණැති ඒ කාරුණික වෙලෙන්දා බුදු මම්ම වේදයි කියලා. ඉතින් මේ විදිහට පින්වතුනි මේ ජාතක දේශනා අවසන් වෙනවා. දේවදත් ස්වාමීන් වහන්සේ ඒ වෛර බැඳගත් හැටි එදා සහ අපේ බෝධිසත්වයන් වහන්සේ එදා යහපතේ හැසිරිච්ච හැටි මේ ජාතක දේශනාවෙන් අපට දැනගන්න පුළුවන්.
විශේෂයෙන් පින්වතුනි මේ සුළු හෝ වරදක් කරොත් එය මහා වරදක් බවට පත්වෙන හැටි මෙයින් දැක් ගන්න පුළුවන්. සිදුවුනේ පුංචි සිද්ධියක්. හැබැයි ඒ අරබයා වෛර බැඳගෙන බැඳගෙන ඇවිල්ලා බුදු කෙනෙක් ඝාතනය කරන්නට තරම් දේවදත්ත ස්වාමීන් වහන්සේගේ හිතපත් වුණා. ඒ නිසා කිසි කෙනෙක් සමග වෛර බැඳීමේ තී භයානක අපි දැනගන්න ඕනේ. ඒවා මේ එක භවයකින් නැති වෙන්නේ නැහැ. භවයෙන් භවයට අපහා සමග පසුපස එනවා. ඒ නිසා ඇති වුණ තරහ මරහ ඒවා එතනින්ම නතර කරලා දාන්නට අපේ හිතින් අත්හැරලා දාන්න සහ එවැනි දේවල් නොකරන්න අපට මහා ආදර්ශයක් මේ ජාතක දේශනාවෙන් ගන්න පුළුවන්. මේ විදිහේ බොහෝ උතුම් වූ ආදර්ශ ගන්න පුළුවන්. බොහෝ ගැඹුරින් හිතලා අපේ ජීවිතය අපි ජීවත් වෙන සමාජයේ අපි අසුරු කරන අයගේ ජීවිත පවා මහා වෙනසකට භාජනය කරන්න පුළුවන් අන්දමේ ආදර්ශ දෙන්න පුළුවන් චරිතයක් හදාගන්න මේ ජාතක දේශනාවෙන් මහා ආදර්ශයක් ලැබෙනවා.